Aquaproof 7-in-1. High-performing waterproofing paint, Nippon Paint. The coatings expert. ජනාධිපති ලේකම් තුමා විසින් යවලා තිබෙනවා 2024 4 29 දින ඇති අකලේකණයක් සියලුම පළාත් පාලන බලපදේ සඳහා ප්‍රජා උපදේශක කමිටු පත් කරන්න කියලා. එතන පළාත් ආණ්ඩුකාරවරුන්ට පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට. එතන පැහැදිලිව මේ ක්‍රියාදාමය කලින් ක්‍රියාත්මක කරමින් තිබුණේ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුලින්. නමුත් දැන් මේක මේ උරුමය වැඩසටහන ඉඩම් හිමිකාරීත්ව වැඩසටහන නාගරික නිවාස හිමිකාරීත්ව වැඩසටහන කඳුකර දශකයේ සංවර්ධන වැඩසටහන කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සහල් බෙදා දීමේ වැඩසටහන ග්‍රාමීය මට්ටමින් අධීක්ෂණය කරන්න පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කරන්න කියලා ප්‍රජා උපදේශක කමිටු හදන්න කියලා මේවා ක්‍රියාත්මක කරලා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ ඔබතුමාලා ඒවා කරගන්න හැබැයි පළාත් පාලන ඡන්ද විමසීම දැන් ක්‍රියාත්මක වෙලා තිබෙනවා ආණ්ඩු ක්‍රියාසාව 104 ඒ වගන්තිය ප්‍රකාරව මැතිවරණ නීතිය තවමත් බලාත්මකයි ඒ වගේම විශේෂයෙන් ඒකේ දාලා තියෙනවා කිසිදු දේශපාලන පක්ෂයක් කණ්ඩායමක් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය නොවනසේ කටයුතු කළ යුතු බවට ඒ සඳහා කිසිදු රාජ්‍ය දේපළ යොදා නොගත යුතු බවටත් මේ ප්‍රජා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රියාසාව 104 4 ආණුව අනුව්‍යවස්ථා ආණුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කළා ගැසට් පත්‍රය නිකුත් කළා තිබෙනවා මැතිවරණ කොමිෂන් සභාව දැන් මේක නිකුත් කළා තියෙද්දි තමයි දැන් මේ වහලා දාලා තියෙන පළාත් පාලන ආයතන ටික නැවත හිමීට දොර අරින්න හදන්නේ මේ ක්‍රියාදාමයේ හරහා. එතකොට පැහැදිලිව මේකෙන් මේ ඡන්ද ඉල්ලන අපේක්ෂකව තමයි මේ හිටවු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුෝ ඒ අය. හැබැයි මේක තුල සිද්ධ වෙන්නේ නැවත මේ පළාත් පාලන මැතිවරණය පිළිබඳව තියෙන නීති රීති සම්පූර්ණයෙන් උල්ලංඝනය කරමින් පැහැදිලිව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥාපනතේ 262 වෙනි අධිකාරය 82 ආයතනයේ සංග්‍රහග්‍රීම 82 ඈයටදී අයිතු බලපෑම 82 ඈයටදී අල්ලස් ලබා දීම යන වරදවල් වලට පැහැදිලිව මේ කාරණේ හේතුභූත වෙනවා ඒ නිසා මම විශේෂයෙන් අපේ අගමැතිතුමාගෙන් ඉල්ලන්න කැමතියි මේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම තියලා මේක ඉවර කරන්න නැත්නම් ඔබතුමාලා මේ බැරි වුණ දොර අරගන්න විදියක් හදාගෙන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට ආපහු නැවත මේක ක්‍රියාත්මක කරන්න දෙනවා නම් ඒක ඇත්තටම පැහැදිලිව පළාත් පාලන ආයතන මේ ඡන්ද විමසීම ක්‍රියාමාර්ග තුල වැරදි වැඩක් බවට පත් වෙලා තියෙනවා. අපි වෙනමත් එළියේදී කතා කරා වෙනමත් එළියේදී කතා කරා ඔබතුමා අහන දේවල් ගැන ගරු විපක්ෂ නායකතුමා මේ පිළිබඳ පළවෙනිම පාර්ලිමේන්තුවේ පසුගිය දවසේ ප්‍රශ්නයක් ගොව 22 යටතේ. ඒ වගේම ගරු දැලසලහ පෙරම මැතිතුමා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නය ඒ දිනේම නගලා තිබුණා. ඒකට පිළිතුරු රජය වෙනුවෙන් අමාත්‍යංශය වෙනුවෙන් අපේ රාජ්‍ය අමාත්‍යතුමා ජානක වක්කමන ඇතුමා පිළිතුරු දුන්නා. ඔය චක්‍රලේඛනයේ කිසි තැනක තර්ක කරන අපේක්ෂකයෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ කරු කතානායකතුමනි. මේ රටේ සංවර්ධන ව්‍යාපති රාශියක් අවුරුදු දෙකක් විතර ඇන හිටපු දේ අපි පටන් ගන්න අයවැය ලේඛනය අනුමත කරා. ඔබ සියලු දෙනා අයවැය ලේඛනය අනුමත කරා මොකද ජනාධිපතිතුමා එක යෝජනා කරා දිස්ත්‍රික් මට්ටමේ විමධ්‍යගත ආදි දේ ගැන. ඉතින් අපි දැන් ඒ ක්‍රියාත්මක කිරීම සඳහා වේගවත් කරන්න පැහැදිලි උපදෙස් දිශාපති ප්‍රාලේ සෑම කාර්යාලයකටම දීලා අපේ මන්ත්‍රීවරයෝ සභාපතිවරයෝ හැටියට වැඩ කරන ඔබතුමාලාට ආරාධනය කළ තියෙනවා. ඔබතුමාලාගේ සමහර මන්ත්‍රීවරු පැමිණෙනවා කරන ඉල්ලීම් ජනාධිපතිතුමා අනුමත කරලා ඒවා ක්‍රියාත්මක කිරීමට මුදල් අනුමත කරලා තියෙනවා. ඉතින් ඕන්නම් දැන පොඩ්ඩයි ඉන්න ඔබතුමාලාගේ මන්ත්‍රීවරුන්ට මේ ඉල්ලීම් අනුව අපි දීලා තියෙනවා. කාටද කියන්න ඕන නම් කරුණාකරලා සංවර්ධන කමිටියට පැමිණි සංවර්ධන කමිටියෙන් ඉල්ලා සිටපු ආණ්ඩුවද විපක්ෂද කියලා අපි බලලා නැහැ. ඒ අනුව අපි විමධ්‍යගත මුදල් පළාත් සභා මුදල් මහාණ්ඩුවේ වෙනත් ව්‍යාපෘති ලබා දීලා තියෙනවා. ඔබතුමාලට ලැබිලා නැත්නම්
විස්තරේ වන්න මං කියන්න ලබා දුන්නා ඇගේ නාම ලේඛනය සහ ලබා දුන්නු ව්‍යාපෘතිය ගමේ සිට ඉහළටම අපිට කියත හැකි. අපිට ඔබතුමාලා විපක්ෂයක් නැහැ. ඔබතුමාලා විපක්ෂයක් කියලා එකක් නැහැ. අද වෙලා තියෙන එකයි අපේ ඔබතුමාලා මෙහෙන් ගියාට පස්සේ ඔබතුමාලා කරන්නේ කියන්නේ මොකද්ද දන්නේ නැති තත්ත්වේ. නමුත් මම ගෞරවාන්විතව කියනවා කරු කතානායකතුමනි, ඔහම ඉන්න මං උත්තර දීලා ඉවර වෙනකම් කොට ඉන්න. කොමියුනිස්ට් පක්ෂය ගන්න නැත්නම් කොමියුනිස්ට් පක්ෂය ඉන්න. ඒක ඔබතුමා මන්ත්‍රී කෙනෙක් හැටියට නෙමෙයි කටයුතු කරන්නේ, පක්ෂයේ ප්‍රතිපත්තිය. ඒ නිසා කරු කතානායකතුමනි, අපි ඉතා පැහැදිලිව මේ කියවන ලද චක්‍රලේඛනයට පිළිතුරු අපේ ඇමතිවරු දුන්නා. මම යලිත් කියනවා, මේ චක්‍රලේඛනයේ කිසිම තැනක තරඟ කරන අපේක්ෂකයෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ. හෝ අපේ එහෙම බලාපොරොත්තුවක් තියෙනවා නම් අන්තර්ගත කළ යුතුයි. එහෙම අන්තර්ගත කළත් නැහැ. අපිට පළාත් සභාව විසිරා ඇරලා තියෙන නිසා ඕනම් පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කෙනෙක් පත් කර දෙයක්. ඒක තියන්න බැරි හිරවිල්ල කරේ ඔබතුමා ළමයි ආණ්ඩු කාලේ. ඒ හිරවිල්ලෙන් ගොඩ එන්න අපි සංශෝධන ඉදිරිපත් කරාම ඒකට විරුද්ධ වුණා. ඒ අනුව කාරක සභා යෝජනාව ක්‍රියාත්මක කරන්න බැරුව නැවතුණා. මම ඉතාම ඕනකමින් කියනවා, රට පුරා විශ්‍රාම ගියපු ඉංජිනේරවරු, කාර්මික නිලධාරීන්, විවිධ වෘත්තීන් ගම්වල මේ පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ඇති ග්‍රාමීය නායකයන් ඉන්නවා. ඇයි ඒගොල්ලන්ගේ සහයෝගයක් ප්‍රාදේශීය සභාව හරහා මේ රටේ සංවර්ධන ව්‍යාපෘති හමාර කිරීමට ගන්න එපයි කියන්නේ? ඇයි එහෙම කියන්නේ? එහෙම ඒකාධිකාරයක් රටේ දේශපාලන මන්ත්‍රීවරුන්ට පමණක් හිමි නෑ. මේ රටේ සංවර්ධනයේ ඒකාධිකාරය බලපෙරළියකින් වෙනස් කරන්න කියලා අපු හඬ අපි අමතක කරන්න ඕනේ. ඒ නිසා ඒ අයට කැඳවලා ඒ කොමිටි මගෙන් උපදෙසක් දෙන්න ඕන නම් මන්ත්‍රීවරයෙක්ට උපදෙසක් දෙන්න පුළුවන් විදියට මේ කමිටු අපි ඇති කිරීමයි. මේ කියවන චක්‍රලේඛනයේ තියෙන ඒකයි. ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ඉස්සල්ලා මං ඉස්සල්ලාම කියන්න ඕන, විපක්ෂ නායකතුමා මේ ප්‍රාදේශීය උපදේශක කමිටු සම්බන්ධයෙන් අහපු ප්‍රශ්නෙට උත්තරයක් දීලා නැහැ. අපේ අගමැතිතුමා ෂෙහාන්, ඩෝන්ට් ඩිස්ටර්බ්. දීර් කස්ටමර් ඔෆ් ද ප්‍රයිම් මිනිස්ටර්, යු ආර් ඩිස්ටර්බින්ග්, යු කැන් ටොක්, ලර්න් යුවර් මැනර්ස්. උත්තර දීලා නෑ. දෙවනි එක, ඔබතුමා පොරොන්දුවක් දෙනවද මේ ප්‍රාදේශීය උපදේශක කමිටු වලට හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු හිටපු පළාත් සභා මන්ත්‍රීවරු පත් කරන්නේ නැහැ කියලා? මම මේ දැන් කිව්වා, මේ ප්‍රශ්නයට තමයි ප්‍රශ්නයට උත්තරයක් ඕනනම් ඉවසීමෙන් ඉන්න. අගමැතිතුමාට උත්තර ගන්න නිකන් කියවන්න මාන කියවන්න බා. වගකීමකින් සභානායකතුමා හැටියට මෙතන ඉඳගෙන එදා රාත්‍රියේ කතානායකතුමාට කියලා පාර්ලිමේන්තුව පය දෙකක් කල් දාලා සම්මත කරපු පළාත් සභා පනත නිසායි අද පළාත් සභා ඡන්දය තියන්න බැරි වෙලා තියෙන්නේ. එයාට මතකනේ පළාත් සභාවේ ඉන්න උගත් අය, වගකීම් දරන අය. ඒගොල්ලන්ට පත්තින් දෙන්න එපයි කියලාද කියන්නේ? ඉතාම බොළඳයි. ඒ අය ළඟටම යනවා රෑට උසාවි යන්න ඕනේ වුණාම. මේ වගේ අය තමයි මේ දෙබිඩියාවෙන් කතා කරන්නේ. නමුත් ඔබතුමාලා දන්නවා අපි චක්‍රලේඛනයේ තරඟ කරන අපේක්ෂකෙක් පත් කරන්න කියලා අවසරයක් ඒ චක්‍රලේඛනයේ අරගෙන නැහැ. ඔව් කිරියල් එමෙතු ඉක්මන් කරන්න. මං ආපු ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නැහැ. මම ඇහුවා මේ ප්‍රාදේශීය උපදේශක කමිටු වලට හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු හිටපු පළාත් සභා මන්ත්‍රීවරු පත් කරනවා. ඒ උත්තරයක් දුන්නේ නැහැ. දුන්න නැත්නම් ආයෙ ඉල්ල ගන්න පුළුවන් වෙන වෙලාවට. හරි, බොහොම ස්තුතියි. ඔව් මොකද්ද ජයසිරි දේශීය ක්‍රමන්තුමා? ධනාගතුමනි, මෙවැනි අපේ
ගරුවක ලක්ෂ්මන් ගිරිය ගරුවක අගමැතිතුමා මේ කමිටි වලට එනවද කියලා ප්‍රශ්නේ දාන්න තිබුණේ හිටපු අය ඉන්නවා ලංකාවේ දහස් ගණක් ඉන්නවා හිටපු අය ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන් අය ඒගොල්ලන්ගේ ප්‍රයෝජනෙ ගන්න බැරි තර්ක කරන අය කියලා ප්‍රශ්නේ අහනවා නම් හොඳයි තේරුම් ගන්න මං කියන්නේ නීතිය